ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන පරිදි ඉන්ධන මිල නැවතත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දමා තිබෙනවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් ඉහළ දමා තිබෙනවා. මා නැවත මතක් කරන්නම්, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන පරිදි ඉන්ධන මිල නැවතත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් ඉහළ දමා තිබෙනවා. ප්‍රවෘත්ති එයයි. ප්‍රවෘත්තියෙන් එහාට දැනෙන දේ නොකිව්වොත් ඒක අඩුවක් බවට පත්වෙනවා. රට යන්නේ කොතන්ටද? විහිළුවක් බවට පත්වීම නතර නොවන්නේයි බරපතල ප්‍රශ්නාර්ථයක්. පැත්තකින් කියනවා ඇති තරම් ඩීසල් පෙට්‍රල් තියෙනවා කියලා. කොළඹ ඉඳන් අවටවට පිටාවේ එහෙට ගියත් මෙහෙට ගියත් අරහෙට ගියත් උඩට ගියත් පහළට ගියත් ඉන්ධන පෙරවුම් මල් අසල පෙරවුම් මල් වහලා දාලා පෝලිම් දිගට ඇදෙනවා. මිනිස්සු මේ අවුරුදු කාලේ මහමග අවරශ්මීන් පීඩා විඳිමින් සමාල්ලාට වැස්සට තෙම්මින් දැඩි ලෙස අසරණතාවයට පත් වෙලා තිබෙනවා. මේ පැත්තෙන් කියනවා ඇති තරම් තියෙනවා කියලා. ඊට පස්සෙන් අනිත් පැත්තෙන් කෝටා ක්‍රමයට දෙන්න හදනවා. මේක කොතනින් කවද අවසන් වෙයි දන්නේ නැහැ. ඊට පස්සේ කියන්න හදනවා ෆුල් ටැංක් ගහන නිසා මේ අර්බුදය ඇති වෙලා කියලා. නමුත් තේරුම් ගන්නෙ නැහැ ෆුල් ටැංක් ගහන්න වෙලා තියෙන අර්බුදයක් ඇති වෙච්ච නිසා කියලා. අතේ සල්ලි තියෙනවට ගිහිල්ලා ආසාවට ෆුල් ටැංක් ගහන්න රටේ ආර්ථිකයක් ජන ජීවිතේ නැහැ. මේවා තේරුම් ගන්නෙ මේ தත්ත්වය වෙනස් නොකළොත් ජන ජීවිතේ කොතනට යයිද? ජනතාව මොනතරම් පීඩාවට පත් වෙයිද? ගෑස් පෝලින් වහමහමගේ දක්නට ලැබෙනවා. ගෑස් ටික තියාගෙන ඉන්නවා. ගෑස් එතකොට ෆුල් ටැංක් ගාගෙන වැඩිපුර තියාගන්නවද? ප්‍රශ්නේ මතුවෙනවා. මේ බරපතල තැනකට පත් වෙමින් පවතින්නේ හිතු හිතු ආකාරයට මිල ගණන් ඉහළ දමනවා එක් එක් කණ්ඩායම්. දැන් පෙට්‍රල් ලීටරයක ඩීසල් ලීටරයක මිලේ තරම පාලකේනි ඇස් ඇරේවා කම් පිරේවා මේ අන්දෝනාවන්ගෙන්. අපි නැවත නැවතත් මතක් කරනවා සමාවෙන්න හිතෙල්ලන්න තරු අතරේ වුණත් දැනෙන දේ කියන්නට උනා ප්‍රවෘත්ති ආපු වෙලාවේ කොතනටද මේ ජන ජීවිතය යන්නේ? ඉතාම දරුණු තැනකට රට ඇද වැටෙමින් පවතින ආකාරය මේක නතර නොවන ආකාරයක් පෙන්නුම් කරමින් තියෙන්නේ. රටේ ආර්ථිකය පුද්ගල ආර්ථිකය එතනින් මම නතර කරන්න